कोरोना वसंगत काले कड़ावेटे सुलू व्यापार नयदीन सीएट हतरी पोलियट महाबैंको अनुमत कर लेती अने को याद तम की आने दिन दियो गेट पेन पेन दिन पेन आने का मम मिस्टर धातु सेन नम हम थीतर निवन दिन वेन और दूर मोन तर विसाखी कटाई पसोन कटाई धातु अडमन मे और किसी देखने हामी मे ये धातु के नवे किया मे महत्या नम धातु सेन धातु सेन पिंग अंत नम दालती मम मिस्टर सौसिरी महत्या नम तारी अपूर सौसिरी की आने सौभाग्य महत्ला अपे कंपनी मुदलाली हामी मूल्य समागम मासगान क्रटवालानी आदाय अहिमी वेच सुलु व्यापार गिंद अपि सहन पोलियट नायक देनवा ये व्यापार नवत गोडनागान दीवनु करान इसर तमाय हामी ने नायगतिया अपि लंगट आवे दैन अपि नायगतिया होयागेन यानवा एक तमाय मुदलाली हामी ने सिस्टम चेंज एक किया एक्सक्यूज मी यस सर ओ अभी दैन तमत लक्ष्य किसी पनाह का नया आयु पत्र बार आर नहीं बरा ओ दैन तभी मैं डिस्कशन नहीं कहीं ने सर तो मैं तुम्हें कोटा रिपोर्ट के वरना ओ सर ओके 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 मुकुद बंगार मात्या तानियें कता करा तानियें कता करना नहीं है मिने है ना अरे कने वायर गा गन अरे पोरपेन तमाय कता करा ने දැන් ලොකු ලොකු මහතුරු කතා කරන්නේ කණේ වයර් ගන්න පොරොප්පෙන් තමයි. ඒකට තමයි අර කිව්වේ සිස්ටම් චැලෙන්ජස්. අද අපි හාමිනේට ණය ෆෝම් ටික බාර දෙනවා. කඩේ හැටියට ලක්ෂ 15ක් විතර අනුමත කරලා දෙන්න පුළුවන්. මේ මුදලින් පුළුවන් හාමිනේට මේ කඩේ සුපර් මාකට් එකක් කරන්න. හැබැයි මිනිස්සු කරන්නේ ව්‍යාපාරයට කියලා ණය අරගෙන තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න එක. මේ ණය මුදල කෙලින්ම කඩේට යටකලොත් මාසයෙන් හාමිනේත් ගොඩ රටේ ආර්ථිකෙත් ගොඩ ණය දෙනකොට නම් ඔහොම තමයි කියන්නේ ඒ උනාට ණය ගන්න ගියාම හත්මුතු පරම්පරාවෙම පත්තිරු ඉල්ලනවා මතකයිනේ පහුගිය දවස්වල අර ත්‍රිවිල් ණයක් ගන්න ගිහිල්ලා නිර්පරාද ජීවිතයක් නැති වුණා හාමිනේ බය වෙන්න එපා ඒකට මේ මහතුරුන්ගේ වැදගත්කම පේනවා මේ ඇඳුමෙන් පළඳුවෙන්ම අනිත් එක මේ ණය ලැබුණොත් අඩු බනිස්මයි පාල ඇඳුමෙන් පැලඳුමෙන් මිනිසු මනින්න බෑ මතකයිනේ පහුගිය දවස්වල හොඳට ටයි කෝඩ් දාගෙන ගිහිල්ලානේ මහ බැංකුව මංකොල්ල කෑවේ අද අපේ රටේ වෙන දේවල් වල හැටියට මුදලාලි හාමිනේ මිනිසුන්ට මිනිසුන්ව සැකයි ඒක ඉතින් සාධාරණයි අපේ මේ ණය ව්‍යාපෘතියේ නම තමයි දුන්නොත් දුන්නා දුන්නොත් දුන්නා ෂා මරු නමනේ සර් සර්ලා දුන්නොත් ඉතින් දුන්නම තමයි. හාමිනේ මං කිව්වේ බඩු වනිස්. ඔන්න ඔය ටික හරියට පුරවලා දෙන්න හාමිනේ. මේ වැඩේ මාස දෙක තුනකින් කරන්නත් පුළුවන්. සතියකින් කරන්නත් පුළුවන්. අපිත් ඉතින් මාස් පරිකාරයෝනේ. පූජා වට්ටිය ලොකු වෙන තරමට තමයි දෙයියෝ සතුටු වෙන්නේ. මට තේරුන්නේ නැහැ මහත්තයෝ. හාමිනේ මේ නේද? ලක්ෂ 15ක් කියන්නේ පොඩි පය ගානක්ද හාමිනේ? ওই පොඩි ජරාවක් ඉල්ලන්නේ. ටයි කෝඩ් ගහගෙන කැලින්ම පගා විල්ලන්න බැරි ඉඳ තමයි ওই වටෙන් වටෙන් එන්නේ. ඉතින් මම මොකද කරන්න ඕන? තියෙනවනේ රුපියල් 10000ක් දීලා දාමු. බඩු බනිස්.
සතියෙන් ලක්ෂ 15ක් ඇති. අපි එහෙමනම් ෆොටෝ ටිකක් ගමු නේද? පොඩක් ඉන්න. මං සුටුස් ගාලා ඇඳුමක් දාගෙන ඉන්න. නෑ 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 නෑ. හාමිනේගේ නෙවෙයි. කඩේ ෆොටෝස් ටිකක්. අපි ව්‍යාපාර ස්වභාවය පිළිබඳ තත්ත්ව වාර්තාවක් ඩිරෙක්ටර් බෝඩ් එකට ඉදිරිපත් කරන්න ඕන. ආ එතකොට තමයි බඩු බනිස් වෙන්නේ. හාමිනේ මම අර කියුබ් එක අරගෙන ආවා. සෝමේ හාමිනේට ලක්ෂ 15ම ලැබුණා නම් කෝපි කඩේ ගොඩම තමයි. එක එක මූල්‍ය සමාගම් වලින් මිනිස්සුන්ට ණය දෙන්න රට වටේ ඇවිදිනවා. ඒ වුණාට සිරා ඔවා හිතන තරම් ලේසියෙන් ගන්න හම්බෙන්නේ නෑ බං. දැන් පේනවනේ. සමහර මිනිස්සු තමන්ගේ සල්ලි දාලා ඒ සල්ලි ටික ගන්න අද පාටල බහැලා උද්ඝෝෂණ කරනවා. සමහරු වහබනවා. අපේ මිනිස්සු ඉක්මනට රැවටෙනවා බං. ඒ වුණාට රේඩියෝ එකේ කියනවා මං අහගෙන දේපොළ විකුණලා හරි ඔය තම්පත් කරුවන්ගේ මුදල් ආපහු ගෙවන්න කියලා ජනාධිපතිතුමා කිව්වා කියලා. මෙදා පාර නම් උන්ට ලේසියෙන්නේ නෑ පුතේ. ඒකම තමයි සිරා වෙන්න ඕනේ. මුන් හිතාගෙන ඉන්නේ ඕනම ජඩ වැඩක් කළා රට පැන්නහම සේරම හරි කියලා. උන්ගේ බැංකු ගිණුම් දේපොළ සේරම රාජසන්ත කළා දාන්න ඕනේ. සෝදාද. පාළ දැක්කද? මේ ටිකේ නම් 60ක්වත් දැක්කේ නෑ මහත්තයෝ. අර මූල්‍ය සමාගම් ආව මහත්තුන්ට පාල තමයි කෝපි කඩේ පෙන්ලා තියෙන්නේ. පාලකව ඒගොල්ලන් විස්තර ඇති නේ. ඇයි සුනිල් මහත්තයා ණයක් ගන්නද? ඔව් ස්වාමී. වාහනේ ලීසින් මාස 4ක්ම හිත වෙලා. කෝල් එනවා එක පිට එක ගෙවන්න කියලා. එහෙන් ලයිට් බිල්. මේ හාමිනේට ලක්ෂ 15ක් දෙන්නම් කියලා පොරොන්දු දෙලාලුනි. ටත්ෝය අදහස නම් ආවා. අපේ වගා ව්‍යාපාරයටත් ලක්ෂ 5ක ණයක් ගන්න තියෙනවා නම් හොඳටම ඇති. සෝමේ උඹ මොකද කියන්නේ? මාත් උඹේ අදහස නම් කැමතියි සිරා. හැබැයි ඉතින් ඔය ණය ගන්න ගියාට පස්සේ ලෝකෙම තියෙන දේවල් අරගෙන එන්න කියලා කියනවා. අන්න ඒ වෙලාවට තමයි මිනිස්සුන්ට තරු පේන්නේ. ඔය පරණ ක්‍රම ඔක්කොම නැති කරලා බොහොම සහනදායී ක්‍රමයකට මිනිසුන්ට සහනයක් විදියට ණය දෙනවා නම් අන්න ලොකු දෙයක්. පාල හරහා ඔය මාතුරුන්ට කීයක් හරි අතමිට මොලවලා වැඩේ කරගන්න පුළුවන් වුණොත් බය නැතුව වාහනේ පාට දාන්න පුළුවන්. වාහනේ පාට දාන්න නම් දැන් බය වෙන්න ඕනේ නෑ සුනිල් මහත්තයෝ. ඒ පාතාල සෙල්ලම් දැන් ඉවරයි. කොහොම හරි ණය ටික බේරලා හිත නිදහස් කරගන්න. හැබැයි සුනිල් මහත්තයෝ එක එකට පගාව නම් දෙන්න යන්න එපා. මයන තෝමේ දෙයියන්ටත් නෝට්ටු තියෙන මිනිස්සු ඉන්න රටක් නේ මේක. තව මොනවද කතා? ඒක නම් ඇත්ත. සුදු කරපටිකාරයෝ හැමතැනම. මං යනවා. පාල පාල හා ඒ සෙන්රත්නත් කුකුල් බෙතිත් බෙහෙතට ඕන වෙනවයි කියලා කියන්නේ මෙන්න මේකනේ. පාලද මේ ගම පුරාම ජනප්‍රියයි. ඇයියේ අර කම්පැනි කාර්යෝ ණය දෙන්නේ පාල කිව්වොත් විතරයි කියලා දැන් ගම්ේ හැමෝම කතා වෙනවා. එහෙම දෙයක් නෑ. ওই ලොකු පුටු වල ඉන්න මහත්තුරු කෙලින්ම ජරාව කන්නේ නෑ. ඒකට ඉට්ටෙක් දාලා තමයි ගේම ගහන්නේ. ඉතින් මං කරන්නේත් ඒ වැඩේ තමයි. අපි ජීවත් වෙන්න එපා මහත්තයෝ. නැතුව නැතුව පාල මෙතන රුපියල් 10,000ක් තියෙනවා. මට උදව් කරන්නකො ලෝන් එක ගන්න මගේ පොල් ව්‍යාපාරෙද. මේ දවස්වල පොල් වලට පුදුම ඉල්ලුමක් තියෙනවා. පටකින්ද මම ඉල්ලන අයට දෙන්න කියලා මේ ෆෝම් එක දීලා ගියා මහත්තුරු. හැබැයි මේක ඔරිජිනල් බඩු. මේක හරියට පෙරවුවොත් බඩු බනිස්. හැබැයි මේකේ ලෝන් එක ගත්තම මට සලකන්න ඕනේ හොඳේ. නැතුව නැතුව පාලමේ සුනල් මහත්තයත් පාලගෙන් ෆෝම් සෙට් එක ගත්තයි කියලා කිව්වා.
එනම් මම ගිහලෙන්න. හා හොඳයි. වැඩේ කරලා දෙන්න. හොඳයි හොඳයි. හොඳයි. ආ. වැඩේ හරිද සිරි? හරි හරි. පාලගෙන් ෆෝම් ටික ගත්තා. ඔව්. පාලගේ අතේ තමයි දැන් වැඩේ තියෙන්නේ. සල්ලි දුන්නද? ඔව්. රුපියල් 10000ක් දුන්නා. මේකට කමක් නැහැ. මේ සිරි ඔය හම්බ වෙන ලක්ෂ 5න් මගේ කනකර බඩු ටිකක් බේරගෙන ගෙදරට බඩු මුට්ටු ටිකකුත් ගන්න බැරියේ? කමලෝ අපිට ඔය ණය මුදල දෙන්නේ අපේ වගාව දිනු කරන්න. එහෙම නැතුව රත්තරම් පැලඳගෙන සමාජයට උජාරුව පෙන්නන්න නෙවෙයි. හරි හරි. ඔයා සල්ලි ටික ගේන්නකෝ. කොහොමටත් ඉතින් ගෙදර සල්ලි පාලනය කරන්නේ මමනේ. පළමුව මගේ අවශ්‍යතාවය. දෙවනුව වගාව. හරිද? නියමයි පාල. තමුසේ හරි දක්ෂයෙක්නේ. නියමයට වැඩේ කරලා තියෙනවා. දැනටමත් ගමෙන් භාගයක් විතර 104 පොලියට අපේ නයි ලුම් කරලා තියෙන්නේ. අපි තමුසේට හොඳට සලකනවා. ආ, දැනට මේ රුපියල් 5000 තියාගන්නකෝ. Thank you sir, thank you. මේ පාල අපි ලබන සතියේ එනවා මේ ණය ෆෝම් ටික එකතු කරගෙන යන්න. ඒක තමයි අපේ අවසාන අදියර. ඊට පස්සේ අපේ කම්පැනි එකෙන් කිලින්ම චෙක් එක රිලීස්. තමුසේට තියෙන්නේ එදා රුපියල් 10000ක් අපිට දෙන්න ඕන කියලා ගමේ අයගේ ඔලු ටික හදන එක විතරයි. දැනටමත් ওই වැඩේට රුපියල් 10000ක් විතර වියදම් කරලා තියෙන මිනිහා ඔය චෙක් එක අතට ගන්න තව 10000ක් වියදම් කරනවා කියන්නේ නැතිං නැතිං. ඒක හරි. වැඩේ හරියට කරෙන්න ඕනේ මහතුරු. මොකද අපි කතා කරගත්තේ විදියට මගේ ගනුදෙනු මට ලැබෙන්න ඕනේ. නැත්තං ඉතින් බඩු බනිස්. ඒව කිරිගහට එන්න වගේ තමයි. චෙක් එක ප්‍රදානය කරන දවසටත් අපිට අවුරු රුපියල් 10000ක් එයාගෙන් ඉල්ලගමු. ඒකනේ මහතුරු. ওই ණය පාස් වෙලාද අපිට තියෙන්නේ? මේ මොනවා කතා කරනවද පාල? පාලට කියන්න පාල. අහගන්නකෝ. හාමිනේට ලක්ෂ 15යි. සුනිමල්ට රුපියල් ලක්ෂ 12යි. සෙනරත්ට ලක්ෂ 10යි. සිරිසේනට ලක්ෂ 7.5යි. වලිසුන්දරට ලක්ෂ 2යි. මොහොමඩ් නානට ලක්ෂ 5යි. රාම අයියට ලක්ෂ 1.5යි. පාලට කියන්න අපේ මේ ණය යෝජනා ක්‍රම දුන්නොත් දුන්නා රටේම හරි ප්‍රසිද්ධයි. 104ට ඉතින් ණයක් දෙනවයි කියලා කියන්නේ පාල නිකන් වගේනේ නිකන් වගේනේ නේ. සෝමදාසලා මෙයා මොකද කවදාවත් නැතුව අනුන්ගේ වතු අසරින් ගන්න? බලමු බලමු මොකද ඒ ජල්ලිය කියලා. බලාගෙන ගියාම සුදු රෙද්ද පොරෝ ගත්තේ උන්නේ ගේම් ගන්න.
කල්පනා කරා සෝමදාසලා මේ මොකටද ගෑනුන්ගේ අනු හොරකම් කරන්න කියලා. දැන් මේ කාරණේ තේරුණේ. කාලිසන් සූට් ඇඳගෙන මිනිසුන්ගේ තුට්ටු දෙකට විදින තොපිට ඔහම අපහාස කළා මදි. තොපි ගෑනුන්ටත් අන්තයි ගෑනුන්ටත් අන්තයි. अरगन गिहलामागमेमें रबर सील मेम बोरुव व्याज मुखरा मुखाखर गमक तीन प्रश्न मुंग अंदुना ईट पास गंगोल्ट गिहला मुंग गेम गहन ගංගොල අහිංසක මිනිස්සුන්ට දෙන ගිනිවලට තමසලට හෙන ගහලත් පදි හොයි සෝමි මුං වගේ හොරු හින්දා අවංකව වැඩ කරන රාජ්‍ය නිලධාරින්ගේ සායම යනවා මේනි අනිත් කාලකන්ණියා ගමට එන ඕනම දහජරවක් ඉස්ලල්ලම කරේ ගහගන්නේ මේක දැන් බඩු බනිස්ද කාපිය ගල් බනිස් පරිසම කමිසයක් ඇඳලා හොඳට ටයි එකක් දාලා වැඩට යන්නේ මේ රටේ වැදගත් මහතුරු තමුසෙලා ඒ වැදගත් මහතුරුන්ට තවමන් කරනවා තමුසෙලා තමුසෙලගේ ගෑනුන්ටයි දරුවන්ටයි කණ්ඩ බොණ්ඩ දෙන්නේ ඔය හොරගම් කරන සල්ලි නේද සමන්ගේ දරුවන්ට කණ්ඩ බොණ්ඩ දීලා හාමිනේ ඒ දරුවෝ උස්මහත් කළා ඒ දරුවංග ලොකු ලොකු තනතුරු වලට යවුවට පස්සේ කවදා හරි දවසක ඒ දරුවෝ දැනගත්තොත් අපේ තාත්තලා අපිට කණ්ඩ බොණ්ඩ දුන්නේ මේ අනුන්ගේ ගිනි නේද කියලා සුනිවල් මහත්තයෝ උන්ගේ මිනිවල වලටත් ඒ දරුවෝ හෙන ඉල්ලයි අනේ නිසා උඹලට අඳන්න තියෙන හොඳම ඇඳුම තමයි ඔය අඳලා තියෙන්නේ සෙන්වත් මහත්තයෝ දැන් ඉතින් පොලිසියෙන් ආවට පස්සේ අත් දෙකෙන් මූණ වහගෙන ගිහලා ජීප් එකකට නගිනවා උන්ට තමයි කියන්නේ සුදු කරපටිකාරයෝ කියලා Thank you.